ලෝහ පිළිගත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වීමට පාර්ලිමේන්තු පනතින් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ එකම කළමනාකරණ ගණකාධිකාරී ආයතනය CMA ශ්‍රී ලංකා. කළමනාකරණ ගණකාධිකාරීවරයා ව්‍යාපාරයක හෝ සංවිධානයක මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු රැස්කිරීම, පෙළ ගැස්වීම හා විශ්ලේෂණය කරමින් අනාගත වර්ධනය හා ලාභ තහවුරු කිරීමට සමස්ත කළමනාකරණයේ උපාය මාර්ග තීරණය කරන්නා කළමනාකරණ ගණකාධිකාරීවරයා වේ. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය CMA ශ්‍රී ලංකා, CMA කැනඩා ආයතනයේ වර්තමාන CPA කැනඩා තාක්ෂණික සහාය ඇතුව 1999 දී ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය CMA ශ්‍රී ලංකා 2009 අංක 23 දරන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපනය කරන ලද ජාතික වෘත්තීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයයි. සිසුන් 15,000 හා සාමාජිකයින් 2,500කින් යුක්ත ආයතනයක් බවට ශක්තිමත්ව වර්ධනය වන අප ආයතනයේ සාමාජිකයින් ACMA සහ FCMA ලෙස වර්ග දෙකකින් යුක්ත වේ. ජාත්‍යන්තර ගණකාධිකාරී ආයතනවල සාමාජිකත්වය. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ IFAC දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ SAFA සහ ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සංවිධානයේ KAPA පූර්ණ සමාජිකත්වයේ සහ ඉහළ පිළිගැනීම ලබාගෙන ඇත. CMA විභාග සඳහා ලියාපදිංචි වීමේ අවම සුදුසුකම් අපොස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සාමාර්ථ 3ක් තිබීම හෝ AAT ශ්‍රී ලංකා අධ්‍යයන 2 සමත් වීම හෝ අවුරුදු 18 ඉක්ම වූ වසර 2ක ගිණුම් කරන අංශයේ සේවා පළපුරුද්ද. මෙම පාඨමාලාව සඳහා ඇති අධ්‍යන මාර්ග CMA ශ්‍රී ලංකා ආයතනයේ අනුමත අධ්‍යාපන ආයතන මගින්, ස්වං අධ්‍යනය කිරීම මගින්, විද්‍යුත් අධ්‍යාපන භාවිතයෙන්, CMA ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යන පොත් භාවිතය, CMA ශ්‍රී ලංකා විභාග ඔබ තෝරාගත යුත්තේ පළමු අධ්‍යයන 2ම ඕනෑම මාධ්‍යකින් හැදෑරිය හැකිවීම සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි. පදනම් අධ්‍යයනයේ සියලුම ප්‍රශ්න පත්‍ර බහුවර්ණ වන අතර ඇගයීම පරිගණක ආශ්‍රිතව සිදු කරයි. එය පවත්වනු ලබන්නේ පියර්සන්ස් ආයතනය මගිනි. එක් අධ්‍යයනයක් සම්පූර්ණ කිරීමට මාස 6ක් ගතවන අතර සම්පූර්ණ පාඨමාලාව වසර 2.5ක් ඇතුළත අවසන් කිරීමට හැකිවීම. තෙවන අධ්‍යයන කළමනාකරණ අධ්‍යයන අවසානයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන උපාධියේ පළමු අධ්‍යයන 4න් නිදහස්ව අවසන් අධ්‍යයන 2 පමණක් සම්පූර්ණ කර කළමනාකරණ අධ්‍යන උපාධිය Bachelor of Management Studies සමග ද්විත්ව සුදුසුකම ලබා ගැනීමට හැකිවීම. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය PIM හා අනෙකුත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි MBA පාඨමාලාවන්ට ඇතුළත් වීමට හැකිවීම. CMA ශ්‍රී ලංකා විභාග පදනම් අධ්‍යයන විභාග වසරකට සිව්වරක් පැවැත්වේ. මාර්තු, ජුනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් අධ්‍යයන 2 සිට 5 විභාග මැයිස් සහ නොවැම්බර් පැවැත්වේ. විභාග ව්‍යුහ අධ්‍යයන 1 පදනම් අධ්‍යයන කාලය මාස 6ක්. පදනම් අධ්‍යයන හැදෑරීම සඳහා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3ක් සමත් වීම අනිවාර්ය වේ. අධ්‍යයන 2 මෙහෙයුම් අධ්‍යයන කාලය මාස 6ක්. අධ්‍යයන 3 කළමනාකරණ අධ්‍යයන කාලය මාස 6ක්. අධ්‍යයන 4 උපාය මාර්ගික අධ්‍යයන. අධ්‍යයන 5 අවසන් අධ්‍යයන විෂයානුබද්ධ සිද්ධි අධ්‍යයනය හා පරිගණක ආශ්‍රිත ගිණුම්කරණය. තවද වසර 3ක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑවේ. ප්‍රායෝගික පුහුණුව
අධ්‍යාපන කටයුතු කරන අතරතුර හෝ පසුව වසර 3ක ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ හැකියාව. රැකියා අවස්ථා රාජ්‍ය අංශය 2014 සැප්තැම්බර් මස 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකු හා රජය සතු ව්‍යවසායන්හි මූල ශේෂ්ත්‍රයේ තනතුරු සඳහා වන බඳවා ගැනීම පටපාටිවල වෘත්තීය සුදුසුකමක් ලෙස ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම් ඇතුළත් කිරීමට තීරණය කර ඇත. තවද CMA සමාජිකයන් හට සමාගම් ලේකම්වරුන් වශයෙන් සේවය කිරීමේ හැකියාවද ලබා දී ඇත. ඊට අමතරව සමාජිකයන් හට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයන් ලෙස පෙනී සිටි මේ බලයද ලබා දී ඇත. පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම්වල විධායක තනතුරු සඳහා බඳවා ගැනීම්වලදී ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී සුදුසුකම වෘත්තීය සුදුසුකමක් ලෙස පිළිගන්නා අතර CMA සමාජිකයන් ඉහළ විධායක තනතුරුවල සේවය කරයි.